මොකද ඒව සාමාන්‍යයෙන් අත්දැකලා තමයි නිසොල්මන්ලා නිශ්ශබ්ද වෙන ඒවා තියෙන්නේ. ඉතින් අර මේ කොහොමරි පින්වතුනි අර මේ මොනවාද ඔය සත් ඕක හරියට ප්‍රැක්ටිස් වෙනකොට ඔය සූත්‍රවල ඉතින් ඒ මහත්ය හැව එන සෝමස අනිත් අයගේ කාගෙත් මනහන් දෙපාද කියලා නෑ පින්වතුනි මම ඒක කියන්නෙත් නෑ ඒ අනිත් අයගේ එක්ස්පීරියන්සස් තියෙනවා ඒගොල්ලන් ගිහිල්ලා ඒ ප්‍රැක්ටිස් කරපු කට්ටියක් නේ අපිට හම්බ වෙන්නේ ඒගොල්ලන් අපි ගන්න ඕනේ බට් ඩෝන්ට් මේක් ඉට් යෝර් ගොස්පල් ට්‍රුත් ඩෝන්ට් මේක් දැට් ටේක් අ හෙල්ප් යු නෝ ඉට් ෂුඩ් බී අ සම් කයින්ඩ් ඔෆ් ඒඩ් බට් රිෆර් ඉට් ටු ද බුද්දස් ඔරිජිනල් වර්ඩ්ස් බුදුන්ගේ බුදුහාඳුරන්ගේ බුද්ධ වචනේ ඔරිජිනල් මේක ඒක තමයි ගයිඩන්ස් එකක් හැටියට තියාගන්න මොකද අපි දන්නේ නැහැ අපි නැත්තම් අවුරුදු ගණන් මේ ධර්මයේ ගියා ගියා කියලා තේරෙනවා හැබැයි අපි මොන හරි ඵලයක් ගන්න නැතුව ගියොත් ඉතින් වැඩක් නැහැ ඊට පස්සේ පරක්කු වැඩි ඉතින් හැබැයි මට හොඳට විශ්වාසයෙන් කියන්න පුළුවන් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒතකොට ඉන්ඩිපෙන්ඩන්ට් උත් එක තමයි පොත ළඟ තියාගන්න පුළුවන් ඒවා කියවන හැබැයි ඒක ප්‍රැක්ටිකලි කරන පැත්තක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ඒවා කියවන එකයි මෙඩිටේට් කරන එකයි ওই දෙකම ඔය වර්ඩ් ඔෆ් ද බුද්ද හරි මේ නැදි මහලෙන් ඔය කරපු සිංහල ට්‍රාන්ස්ලේෂන්ස් හරි කී දෙනෙක් ගාව තියෙනවද මෙතන ශාලාවේ ගෙදර කී දෙනෙක් ගාව තියෙනවද පින්වතුනි බුදුහාඳුරගේ බුද්ධ වචනය පොඩ්ඩක් හරි කියවන කියවලා තියෙනවද මේ වෙනකොට පින්වතුනි හරි අඩුයිනේ දැන් මේ වගේ ස්වාමිවංශලා ගොඩක් බණ අහන එක කී දෙනෙක් කරලා තියෙනවද මෙතෙක් කාලයක් ඔක්කොම වෙයි කරලා තියෙනවා ඉතින් මේ හාමුදුරුවන්ගෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ නොලෙජ් එක අපිට විශ්වාස කරන්න පුළුවන්ද පින්වතුනි දැන් මමත් එනවා දැන් මම ආශිර්වාද කරන හෙල්ලෙනවා මොනවා කරනවත් දන්නේ නැහනේ කවුද මේ පිස්සු හාමුදුරු ටිකක් එනවා ඇතිනේ සමහරට එන්න පුළුවන්නේ අපිට දන්නේ නැහනේ සමහරට කියන්න පුළුවන් මම මේ නිවනයි මේකයි කියලා එහෙම කියන්න පුළුවන් ඉතින් හරි අපිට නම් දෙයක් දැනෙන්නත් පුළුවන් මොකද ඒගොල්ලෝ එක ජීවිතයක් ගත කරලා තියෙනවා ඒක තග්ගල ඔළුවට වදින්න ඉඩ තියෙනවා මොකද අපිට වඩා පවර්ෆුල් වෙලා තියෙනවා යම් ප්‍රමාණවලින් හැබැයි අපි කවුද දන්නේ මේකෙන් අපි ඇත්තටම නියම නියමනකට එයිද කියලා ඉතින් පින්වතුනි ඇයි මෙහෙම අපි බ්ලයින්ඩ් ගමන ඒ කියන්නේ මේක දැන් පින්වතුන ගොඩක් එඩුකේටඩ් වෙන්න පුළුවන් හොඳට එක්ස්පෝස් වෙලා තියෙනවා හැබැයි මේ සම්බන්ධව මට පේනවා තාම මේ හරියට අවේනස් එකක් මදි ඒ සූත්‍ර වෙනම කියවන්න ඕනේ ට්‍රාන්ස්ලේෂන් එකක් බුදුහාඳුනට ඩිරෙක්ට්ලි තමන් කතා කරන්න පුරුදු වෙනවා ඉංග්‍රීසි භාෂා දන්නවා නම් ට්‍රාන්ස්ලේෂන්ස් පැහැදිලි පින්වතුනි සිංහල භාෂෙන් ওই තුනක් තියෙනවා සොයිසා මහත්තයාගේ කියලා තියෙනවා තව නැදි මහලින් කරපු ඒවා තියෙනවා තව මේ බුද්ධ ජයන්ති වගේ තියෙනවා ඉතින් කවුද අපේ කිරිබත්ගොඩ හාමුදුරන්ගේ ඒවත් තියෙනවා ඒ හැබැයි වැඩේ තියෙන්නේ මම ඔය හැම ට්‍රාන්ස්ලේෂන් එකම දැක්ක සමාගතන් වල ඒ සූත්‍රය හොඳයි තව තැනක එක ඒගොල්ලන් එක විස්තර කරලා තියෙනවා බ්‍රැකට්ස් වලින් දාලා තියෙනවා ඉතින් එකක්වත් රෙකමෙන්ඩ් කරන්න බෑ ඉතින් ඒවා දෙක තුන බලලා තමන්ට ඉතින් පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් තියෙන කෙනෙක් තමන් ඒක කරයි doesn't happen doesn't mind is all right mali මට සමහරට ඉතින් කොහොම හරි මේක පින්වතුනේ පින්වතුන් ගාව තියෙන්න ඕනේ ධම්මපදය නාරද ස්වාමි මහන්සේගේ middle end discourses එහෙම ඒවා පදයක් හරියම කියවන්න පුරුදු වෙන්න ඕනේ කවදා හරි මේ මගේ යන්න ඕන ඔෆිස් වල හරි වැඩ කරන තැන් වල මොකද එතකොට නැත්තම් ආයි ඕස්ට්‍රේලියාව එන්න වෙයි විඥානේ ඒක පෝෂණය වෙලා පංචශීල රැකගෙනම ගියා නම් තමන් ආයි ඔය කර්මය හැදෙනවා පින්වතුනි ඔය දැන් ඉස්සරත් එතකොට දැන් අපි මේක එතනදී ධර්මයේ ගෙනාවොතින් ඒක හැලෙන්න පටන් ගන්නවා කැඩෙන්න පටන් ගන්නවා ඒකයි භාවනා කරන එක බලාගෙන ඉන්න එපා හැන්දෑවට ගෙදර ආවම හරි එහෙම ඒක මේ එතකොට තමයි දිග ගමනක් කියන්නේ යන්න වෙනවා මේක කඩා ගන්න ඕන නම් ඒ රස්සාව කන්න තැනදී පොඩ්ඩක් හරි මතු කරලා ගන්න මේව මං කරා මං ඔඩිටර් කෙනෙක් හැටියට ඔඩිට් ක්ලර්ක් කෙනෙක් හැටියට මේ අවුරුදු දෙකක් තාත්තා ඒ බල කරලා මගේ මාමා කෙනෙක්ගේ මේක වැඩ කරන්න වුණා ඒකදී මට එක්ස්පීරියන්සස් හරි ඒක ප්‍රයෝජනයක් කියන්නේ සමහර මම ටොයිලට් එකේ ගිහිල්ලා ඒ ඉතිපිසෝ ගාතාවෙම මේවා කරලා මෛත්‍රිය වඩලා තමයි අර එන්නේ සමහර ප්‍රෙෂර් එක එනවා දැන් පටන් ගන්න හැබැයි මට පුරුදුන අර කූල් මයින්ඩ් එක මතු කරන්න ඉතින් ඒක කරන්න නැතුව අර වැඩ කරාම මහන්සි ඉතින් ඒක මතු කරගෙන අර කරනකොට සමහර වැඩ ටිකක් පරක්කු වෙනවා අතපසු වෙනවා ඒක ප්‍රශ්නයක් නෑ පිංගතුනි වැඩ කරා කියලා දෙයක්වත් නෑ අන්තිමට මර මැරෙනකොට කියන්නේ කරපු දෙයක්වත් නෑ නොකරපු දෙයක්වත් නෑ කියලා
එහෙම තත්ත්වයක් තමයි මේ ජීවිතයේ තියෙන්නේ. එතකොට අපි මොන හරි කරගෙන තියෙනවා මොනවත් කරන්නේ නැති ප්‍රැක්ටිස් එක කරාම මම තව විඥානය ගැන තව එකක් පොඩි එකක් කියන්න. ගොඩක් කරුණු තියෙනවා මට මේ වගේ ප්‍රශ්න එවන නම් ගොඩක් ඉතින් දැන් පස්සේ පස්සේ මාත් ෆෝම් වෙලා ඉයි මේ මේ රින් එකට. පින්වතුනි පින්වතුන්ලාට මාව පේනව නේද? එතන මේ පේන එක ඇස් බෝලේ නැතුව පේනවද? නැහැ. එතකොට ඇස් බෝලේ කඩලා බැලුවොත් අස්සේ ඉන්නවද මම? ඒ කියන්නේ හැබැයි ඇස් බෝලේ පාවිච්චි වෙලා තමයි ඔය මොකද දෙයක් හටගන්නවා. ඒක තමයි වේදනා සංඥා සංකාර තියෙන. අතට විඥානයේ ෆැක්ටර්ස් හතරක් තියෙනවා පින්වටිනි. කොන්ෂස් මොමන්ට් එකක් ඇති වුණාම මොමන්ට් ඔෆ් කොන්ෂස්නස් දෙයිස් ෆීලිංගස් පර්සෙප්ෂන්ස් ඇන්ඩ් රියක්ෂන් ටු පර්සෙප්ෂන්ස් දැට් ඉස් සංකාර. ඉෆ් යු පර්සීව් ඉට් ඇස් ප්ලෙසන්ට් යු රියක්ට් විත් ග්‍රීඩ්. අන්ප්ලෙසන්ට් මේ මොකද්ද දුකයි කියලා සංඥා වුණොත් you react with aversion, and neutral sanya unot react wenawa mohing. We reaction ekata me karma bija mewa kan sankara kiyala kiyana pinwathini. Then man mewa kadala kiywa neda pinwathini? Me mama kiyanne ape guru handla ohoma vistara karanne. E kiyanne mata therilla na pinwathini. Therichch gedi den mokada ohoma therunama hitena api nivan dakka kiyala. Eka loku mistake ekak. නිවන් දකින්නකොට පින්වතුනි ඔහොම කැඩිලා පේන්නේ නැහැ. ලක්ෂණ පේන. ලක්ෂණයක් අවබෝධ වෙනවා. ඉතින් ඒක කතා කරන්න බෑ. ඒක අචින්තයයි. හැබැයි ඒක යම් දේවල් තියෙනවා. මම දැන් මේ පින්වුලගේ ලෙඩ රෝගේ ඇති වෙනවා මගේ ඔය එක්ස්පීරියන්ස් වෙන ඒවා වර්බලයිස් කරන්න මටත් ඔය මම දන්නේ ඒගොල්ලන්ගේ ඩිසි මොගලන්ගේ ලෙඩේ මට බෝ වෙගෙන එනවා මං හිතන්නේ. ඒ කියන්නේ ජෙලි වගේ පේන්නිට තියෙනවා. දැන් ඔන්න මේ ඝන සංඥාවනේ පේන්නේ පින්වතුනි. ඒ කියන්නේ හැබැයි දැන් ඕක හිතාගෙන දැන් ඔහොම භාවනා කරනකොට අන්න හන්දරේ මට ජෙලි පේනවා කියලා කියනවා. ඔය පින්වතුනි හෙලුසිනේෂන්ස් වෙනවා. ඒකයි ඔක භයානකයි. ඔහොම අපි එක එක අත්දැකීම් කියලා අහලා ආරංචි වෙලා තිබ්බම අර නැචරලි අවබෝධ වෙන ඒවා වෙන්නේ නැති වෙනවා පින්වතුනි. ඒක හරි භයානකයි ඉතින් ඔය විදිහට යන ක්‍රමේ. ඉතින් ඕක පින්වතුනි ඔවා දේවල් තියෙනවා. තමන් ඒ ලක්ෂණ ඒවට ඉවසන්න ඕනේ. තමන්ගේ අඩුපාඩු අර ඔය මේ තියෙනවා අයින් කරගෙන එනකොට ඔය ඇත්තටම එක්ස්පීරියන්ස් කරන තත්ත්වවල එන්න ඉඩ තියෙනවා අනාගතයේදී. එවෙන්න ඕනේ ඒක. අඩුගානේ පාර බුදුහාඳුනේම් ප්‍රැක්ටිස් කරන් යන කෙනෙක් ඉන්නවා නම් මරණ මොහොතේදී ඒක වෙනවා කියන යාට ඒ අත්දකින්න. නැත්තම් අනිත් ආත්මේ තරුණ කාලෙදිම ඒ එක්ස්පීරියන්සස් එන්න ඉඩ තියෙනවා. දැන් පින්වතුනි මම තව පොඩි එක්සයිස් එකක් කරනවා. විඥානීය ගැන එමෙ තේරුම් ගන්න. පින්වතුලට මේ පුළුවන් ද මේ ඇස් බෝලේ යට මෙහෙම අල්ලන්න? මේ අස්පෝල යට මෙහෙම අල්ලලා මෙහෙම බලාගෙන ඉන්න ගමන් දැන් මට මේ සෙනඟ පේනවා. බලාගෙන ගමන් මෙතන පොඩි ප්‍රෙෂර් එකක් දාන්න පුළුවන්ද? මෙහෙම තල්ලු කරන්න පුළුවන්ද? මෙහෙම ගස්සන්න පුළුවන්ද? අස්පෝලය ඇරගෙන මෙහෙම හොල්ලන්න පුළුවන්ද? මේ හොල්ලනකොට පොඩ්ඩක් පික්චර් එක බලන්න. මට නම් පේන මොකද්ද පේන පික්චර් එක? ඒ කියන්නේ ඔය මාවනේ පේන්නේ දැන් මේ පිංගතලට මේ බුදු පිළිමේ එහෙම ඒ මොකක්ද එකට වෙන්නේ? ඒක හරියට පේනවද? හරි ලස්සනයි බලනකොට. දැන් මට නම් දැන් නම් හොඳටම පෙවුණා ඒක මටත්. මෙහෙම කරනකොට මේක ඇත්තටම හෙල්ලෙනවා. ඒතර පින්වතුනි ලෝකේ හරි හිත හරි විඤ්ඤා ලෝකේ කියමුක අපි ලෝකයක් කියන ගන්නේ මේ එක්ස්පීරියන්ස් මේක මෙහෙද තියෙන්නේ මෙතනද තියෙන්නේ? අන්න මෙතන පින්වතුනි. ඒතර මේ කායගත සතිය හරි ඉම්පෝටන්ට්. ඒකයි බුදුහාඳුර කියන ගුරුවරයෙක් නැති වුණත් කයට මෙහෙම ටෙන්ෂන් එක ට්‍රේන් කරන එක හරි ප්‍රෝජනයි. නිවන් දකින්නයි ධ්‍යාන වඩන්නයි ඔක්කොටම එතනින් තමයි කොන්ෂස්නස් එක පටන් ගන්නෙ. ඉතින් ඔය ආනාපාන සතිය වඩන එකෙත් මේක තියෙනවා. හැබැයි පළවෙනි ගොරසු කයටව 100 පීඨන එක ට්‍රේන් කරන එක වටිනවා. ඉතින් ඔවා ට්‍රේන් කරනකොට ලොකුම දේ තමයි මේ තමන්ට සිතේ සහනෙන්න පටන් ගන්නවා. මේ කටට ඉඳන් ඉඳලා අමාරුත් ඇතිනේ. නැත්තම් කලන්ත දාන්න වගේ අරම එනවත් දන්නේ නැහැ. කලබල වෙන්න එපා පින්වතුනි. මම රතන සූත්‍රය ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. කලබල වෙන්න එපා. මන් නැති වුණත් වෙනයි ඉන්නවා.
අතනම් වෙන්නේ නැහැ මම හිතන්නේ මම මොකක් හරි තියෙනවා මෙතන දැන් ආරක්ෂාවක් කොහොම හරි ඕක අපි අර කායගත සතිය ඉතින් ඉම්පෝටන්ට් ඒක අපිට ඒක දැනෙන්න ඕනේ නැත්නම් අපි මෙහෙ හිතනවා මෙහෙ බලනවා ඒක වැඩක් වෙන්නේ නැහැ මෙතන ඒ වගේ පින්වතුනි මෙතන දැන් මේ අවබෝධය එන්නත් උනේ ඇතුලෙන් ඒකයි මං කිව්ව අර වොක්ස් වලට යනවා වගේ සූත්‍රයක් කියවනවා වැඩිය මේ ආටිෆිෂියලි පොඩ්ඩක් කය මේ අඩිය තියෙනවා ඒවා නොටිස් කරන්න ඕනේ හැබැයි පොඩ පොඩ තමන් හිත ඇතුලෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් පුෂ් කරන්න නැතුව නිකන් හිතන්න නැතුව චුට්ටක් ඉඳලා නිකන් අර කල්පනා කියෝපේව නිකන් චුට්ටක් නිකම්ම මතක් වෙන්න දෙන්න ඕනේ හිතට. ඒවා ඊට පස්සේ දැනෙන මේ මොහොතේ දැනණයට අප්ලයි කරන්න දෙන්න ඕනේ. මම ඉතින් කෙටියෙන් කිව්වේ ඔක චුට්ටක් ඔවා කරන්න වෙනවා ඉතින් රිට්‍රීට් එකක වගේ ඒවා එතකොට තමයි ග්‍රහණය වෙන්නේ. ඒ සූත්‍ර ටික අරන් කොමරි මජ්ක්‍ධිම නිකායේ ඔය දැන් වර්ඩ් ඔෆ් ද බුද්ද ඒකෙම තියෙනවා මේ ධාතු මනසිකාරය ඔක්කොම තියෙනවා. ඉතින් ඔබ ප්‍රායෝගික ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මහත්ය බණිනකොට නෝන බණිනකොට මම ඒ අර ලංකාවේ ප්‍රෝග්‍රෑම්ස් වලදී කියනවා ඒවත් මේවා කරනකොට ඒ ভাইබ්‍රේෂන් සද්දයක් විතරක් කියලා එහෙම සලකලා රියැක්ට් වෙන්නේ නැතුව ඉන්න ඕනේ පින්වතුනි. ඉන්නවා කියන්නේ නැචරලි ඉන්න පුළුවන් වෙනවා මේක නිකන් ශබ්දයක් කියලා. එතකොට එයා බණින්නේ ඔය අන්තිම පාර වෙයි බණින එක. මොකද රියැක්ට් වුණොත් තමයි කවුරුත් දැන් මට එහෙම වුණා මගේ නැන්ද කෙනෙකුත් එක්ක. ඒ නැන්දර කේන්ති යනවා. ඉතින් ඒ වෙලාවේ බණනකොට මම ඔය කාලේ ඔය පුරුද්ද තිබ්බා අවුරුදු 18 19 ඔය සූත්‍රය කියවලා ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ප්‍රායෝගිකව කන වෙලාවේ දාන්නේ කන වළඳනකොට එහෙම හැම වෙලේම. ඉතින් එහෙම ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ ඒක.